ලංකාවෙ මුල් වතාවට එකම නිලියක් පමණක් රඟපාපු චිත්‍රපටය මොකක්ද? ඒ වගේම උතුරේ කල්ලතෝණින් ගැන රහිව යන හමුදා නිලධාරීන් පිළිබඳව හදපු චිත්‍රපටය මොකක්ද? මේ චිත්‍රපටි වලට දෙන්නට තිබෙන ඒ වගේම තමයි දෙමළ සංවාද ඇතුළත් දෙමළ ගීතයක් ඇතුළත් මුල්ම සිංහල චිත්‍රපටය මොකක්ද? මේ එකම උත්තරය තියෙන්නේ විමලනාත් දිසානායක අධ්‍යක්ෂණය කරපු මාතෘභූමි කියන චිත්‍රපටය. මාතෘභූමි චිත්‍රපටයට පාදක වෙන්නේ ඒ කාලේ නැත්තම් 1960 ගණන්වල මේ රටේ ආපු මූලික ප්‍රශ්නයක්, කල්ලතෝණි ප්‍රශ්නය. ඉන්දියාව රහා අනවසරයෙන් ලංකාවට ගොඩබස්සෙන, ඒ වගේම ලංකාවේ ඉඳන් ආනයන අපනයන නීති උල්ලංඝනය කරමින් පණින පුද්ගලයන් පිළිබඳ කතාන්දරයක්. වගේම ඉන්දියාවේ සිට අනවසරයෙන් මෙරටට පැමිණි ඇතැම් පුද්ගලයන් පිළිබඳව. මේක එක පැත්තකින් කියනවා යාපනයේ එවකට හිටපු තරුණයන් අධිවේගී බෝට්ටුවල නැගලා ඉක්මනින් චිත්‍රපටි බලන්නට ඉන්දියාවට යනවා කියලා. මොකද ලංකාවට චිත්‍රපටියට එනකොට ඉක්මනින් ඉන්දියාවට ගියාම ඒ 7:30 ගන්න ගිහුවාම චිත්‍රපටියක් බලන්න පුළුවන්. කොමුණත් මේ කතන්දරේ පස්සේ ගිහිල්ලා මේක විනාතකට යනවා. අපේ කතාව ඒකමයි. මාතෘභූමි චිත්‍රපටිය ගැන. මාතෘභූමි චිත්‍රපටය සිංහල හමුදා නිලධාරියෙකුත් දෙමළ තරුණියකත් අතර තියෙන සම්බන්ධතාවය ගැන කියන කතන්දරයක්. කපිතාන් අශෝක්ට උතුරට යන්නට වෙන්නේ කල්ලතෝණිට එරෙහිව කටයුතු කරන්න. ඒ ප්‍රශ්නේ විසඳන්න. ඒකේ උවදුර මැඩලීමේ ප්‍රධානය හැටියට තමයි ඔහුට ඒ වගකීම බාර දීලා තියෙන්නේ. එතනදී ඔහුට හම් වෙනවා මීනා කියලා යෝධයා. ඇය දීවර තරුණියක් හැටියට තමයි ඇය හඳුන්වාගන්නේ. කොහොම වුණත් ඇත් අතර විශාල ප්‍රේම සම්බන්ධතාවක් තියෙනවා. ඔවුන් අතර ප්‍රේමය ගොඩනැගෙනවා. හැබැයි එක වෙලාවකදී ඇගේ තිබෙන සලකුණකින් ඇය කල්ලතෝණි යෝධයා කියලා දැනගන්නවා. මේදී තමන්ට නීතිය ක්‍රියාත්මක කරන්නට අශෝකට සිදු වෙනවා. මීනා දිවිනසා ගන්නවා. මාතෘභූමි චිත්‍රපටය ආරම්භ වෙන්නේ ගොංගාලිගොඩ බණ්ඩා වීරපුරං අප්පු SWRD බණ්ඩාරනායක ඇතුළු අපේ ඉතිහාසයේ කැපී පෙනෙන චරිත වීරයන්ගේ චරිත එකතු කරගෙන. හැබැයි චිත්‍රපටයෙන් එහාට ඒ දේ සඳහන් වන්නේ නැහැ. කොමුණත් මේ චිත්‍රපටයේ රඟපෑවා සිත්ති ෆරීනා. සිත්ති ෆරීනා කියන්නේ චන්ද්‍රකලා නමින් තමයි ප්‍රසිද්ධ වුණේ. මැලේ ජාතික නිලියමේට දවසරකට පෙර අභව ප්‍රාප්ත වුණා. ඈ මේ චිත්‍රපටයේ ඉතාම හොඳ රඟපෑමක් ගෙනව. බොහෝ දෙනාගේ අවධානය ඇය මේ චිත්‍රපටයේ කරපු රඟපෑමෙන් දිනාගත්තා. ඇය මුලින්ම සිනමාවට ආවේ ටැක්සි ඩ්‍රයිවර් කියන ලාංකික දෙමළ චිත්‍රපටයෙන්. මාතෘභූමි කියන මේ චිත්‍රපටයේ එන එකම කාන්තා චරිතය රඟපෑවේ ඇය. මේ චිත්‍රපටය ගැන ජයවිලාල් විලේගොඩ මෙන්න මෙහෙම කියනවා. සුන්බුන් මැදේ සිනමාවට ඉතා යෝග්‍ය කතා වස්තුවක බීජය සැඟවී ඇතත් එයට සිනමාත්මකව සාත්තු කරන්නට නොදත් ශිල්පීන් පිරිසකුත් එය සරු කලාත්මක පොහොරක රෝපණය කරන්නට නොදත් අධ්‍යක්ෂකවරයෙකු නිසා ඒ කතාව මැරී ගොස් ඇත කියලා. මාතෘභූමි චිත්‍රපටය නිෂ්පාදනය කළේ විමලනාත් දිසානායක සහ P.W.SIRIWARDHANA. අධ්‍යක්ෂණය විමලනාත් දිසානායක. දිවස්සා තිරචනය ආරිදාස කුමාරසිංහ සහ විමලනාත් දිසානායක. කැමරා අධ්‍යක්ෂණය දයා විමල බීරගෙන්. සංස්කරණය එඩ්වින් ලීටන්. සංගීත අධ්‍යක්ෂණය තිලක් කරුණාතිලකගෙන්. ගීත රචනා මානෙල් පෙරේරා සහ විමලනාත් දිසානායකගෙන්. ශ්‍රවණ ස්ටුඩියෝ සීදී තමයි මේ චිත්‍රපටය රූපගත කිරීම කටයුතු කළේ. චිත්‍රපටයේ ගීත ඌයේ ගිනිගෙන දැවෙනා බොල් පොළොවේ V.VARDHARAJA විසින් ගායනා කළ, සරත් සඳනායක ගායනා කළ මැබේ පෙම් හැඟුම් කියන ගීතය, මිල්ටන් පෙරේරා G.S.B.RANI පෙරේරා ගායනා කළ තුරුවත ලපළු කැකුළු දැලේ කියන ගීතය, රටේ තොටේ ගමේ ගොඩේ කියන ගීතය මොරිස් දහනායක සහ සුමිත් අහංගම ගායනා කරනු ලැබුවා. මාතෘභූමි චිත්‍රපටයේ අශෝක හේවවිතර, චන්ද්‍රකලා, රල්ෆ් විජේසේකර, MB.බාලන් බර්ට්‍රම් ප්‍රනාන්දු, MP.ගෙමුණු, හේරක් බණ්ඩා, ඒ කියන්නේ තඹුත්තේගම යෝධයා, විට් සේවියර්, චන්ද්‍රපාල විජේසූරිය, M.A.SIMION ආදීන් චරිත නිරූපණය කළා. මේ චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වේ කොළඹින් පිට ගම්පහ නගරයේදී. මේ මුල්ලතාවට තමයි කොළඹින් පිට චිත්‍රපටයක මංගල දර්ශනයක් පවත්වන ලද්දේ. කොමුණත් මාතෘභූමි චිත්‍රපටය මතක සරහන් ඉතුරු කරපු චිත්‍රපටයක් හැටියට අපිට හඳුන්වන්නට බෑ. හැබැයි අර කරුණු කාරණා ගත්තොත් ඒ තමයි එකම සිහිවටන මුල් රටාවට එකම නිලියක් රඟපාපු චිත්‍රපටය, චන්ද්‍රකලා සිංහල චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑම, උතුරු කරේ
පැවති සිදුවීම් පෙළක් භාවිතා කිරීම එරත් අමතරව දමිල ගීතයක් ඇතුළත් කිරීම සහ කොළඹින් පිට මංගල දර්ශනය පැවැත්වීම මාතෘභූමි